පවතින කොයි තත්ත්වය පිළිබඳ සලකා බලද්දි මෙතන අපි රටක් විදියට ඉන්නේ ඉතාමත් තීරණාත්මක අවධියක. මොකද අපි දන්නවා මේ වෙනකොටත් අපේ රටේ දෛනිකව රෝගීන් 500ක් 600ක් පමණ දෛනික වාර්තා වෙන තත්ත්වයක් තියෙනවා. ඒ කියන්නේ අපි අවදානම අපේ පහව ගිහිලා නැහැ. නමුත් විශාල ආයාසයකින් අපි මේ තත්ත්වය මේ පවත්වාගෙන යන්නට පහුගිය මාසයක් එකමාරක් තුන සමත් වෙලා තියෙනවා. නමුත් ගෝලීය වශයෙන් ඒක තවත් ඒකට බලපෑම් අලුතෙන් එක්කහො වෙනවා. මොකද අලුත් ප්‍රභේද මතුවීම තුළ ඔමික්‍රෝන් ප්‍රභේදයේ බලපෑම තුළ අපේ රටටත් ඒ බලපෑම මේ අවධානම පැහැදිලිවම තියෙනවා. ඉතින් ඒකත් එක්ක බලද්දි අපි දැන් මේ දැනට ළඟා කරගෙන තියෙන යම් කිසි පාලනය වෙච්ච තත්ත්වය ඉදිරියට රැක ගන්නවත් නැද්ද කියන එකේ තීරණාත්මක කාල පරිච්ඡේදයක තමයි අපි ඉන්නේ. මොකද අපි එහෙම කියන්නේ දැන් පවතින උත්සව සමය දැන් පහුගිය කාලේ නත්තල් උත්සවයේ තිබුණ විශාල වශයෙන් සාප්පු සවාරි යෑම නිරත වුණා, අනිත් කටයුතු වල නිරත වුණා. ඒතර ඉදිරියට එන්නේ නව වසර සැමරීම. ඉතින් ඒකත් යන්තාව ඒ විදිහට ඒකරාශී වීම යම් ප්‍රමාණයකට සිද්ධ වෙනවා. ඒ සමහර ඒකරාශී වීම වලදී අපි දකිනවා ඒ තියෙන මාර්ගෝපදේශන් වලට උපරිම වශයෙන් අනුගත වීමක් අපි දකින්නේ නැහැ. මේ සෑම එකක්ම අපිට තියෙන අවධානම වැඩි කරනවා. ඉතින් එතකොට අපිට රටක් විදිහට එසේ අවධානම වැඩි වුණොත් මේ අපි දඟා කරගෙන තියෙන පාලන තත්ත්වය අපින් ගිලිහුනොත් ලබන වසරේ නැවත වරක් මේක විශාල වශයෙන් වසංගත තත්ත්වයක් මතුවීමේ අවධානමක් තියෙනවා. ඉතින් අපිට දැන්ට කරන්න තියෙන එක වසංගත තත්ත්වයක් ඇති වුණොත් කොවිඩ්ද අපි දන්නවා අපිට පසුගිය අත්දැකීම් තියෙනවා. පසුගිය සිංහල අවුරුද්ද අවුද්දෙන් පස්සේ වෙච්ච අත්දැකීම් අපිට තියෙනවා. කොච්චර අමාරුද කියලා ඒක නැවත පාලන තත්ත්වයකට ගන්න. ඉතින් එතකොට එහෙමනම් ඒ අත්දැකීම් වලින් අපි දැන් කරන්න ඕනේ ඒ තත්ත්වය නැවත ඇති නොවීමට වග බලා ගන්න එක. ඉතින් එහෙමනම් ඒ තත්ත්වය ඇති නොවෙන්න වග බලා ගන්න අපිට කළ හැකි දේ තමයි මේ කාලයේ හැම කෙනෙක්ම හැම පුරවැසියෙක්ම ජාතික යුතුකමක් තියෙනවා. ඒ නිසි මාර්ගෝපදේශ සෞඛ්‍ය මාර්ගෝපදේශකයන්ට අනුගත වෙන්න. විශේෂයෙන්ම හරි හැම අවස්ථාවකදීම නිසියාකාරව නිසි ප්‍රමිතියෙන් යුතු මුකාවරණයක් පැළඳවීම, අතසේදීම නිතරම හැකි සෑම අවස්ථාවකදීම ජනතාව ගැවසෙන තැන්වලට අනවශ්‍ය පරිදි යෑමෙන් වළකින එක සිදුවිය යුතුමයි. මේ එතකොට එතන ඊටත් අමතරව ගත්තොත් යම් කිසි හෝ සැකස් කටයුතු රෝග ලක්ෂණයක් තියෙනවා නම් අප්‍රමාදව වෛද්‍ය උපදෙස් ලබාගෙන ඒ පරීක්ෂණ කටයුතු කරගන්න. ඒත් එක්ක එදෙන වෛද්‍ය උපදෙස් හරියට පිළිපදින එක යම් විදියකින් තමු ආසාදිතයෙක් හෝ ආසාදිතයෙක්ගේ ආශ්‍රිතයෙක් හැටියට හඳුනා ගත්තොත් ඒ විදියට නිරෝධාන කටයුත්ත ඒ සෞඛ්‍ය උපදෙස් අනුව කිරීම අනිවාර්ය වෙනවා.